ආයුබෝවන් විශ්වසනීය පුවත්කාතකලින් වටපිටියේද ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබේ වන්නේ මම නජිත් මාතරගේ මම වෙනුරි හිනලිය මලිම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත වරාය නගරී ඇත්ත නැත්ත දැනගත් මහා සංගරුවන රට ඉදිරියට යා යුතු මඟ ගැනත් අනුශාසනා කරයි. ගෙවි යන පැය කිහිපෙදී කොරෝනා පොකුරට 931ක් එක් වෙයි. කොරෝනාවේ කිසිදු තොරතුරක් රටට වසන් කරන්නේ නැහැ. යුද හමුදාපතිගෙන් සාතිකයක්. දෙහිවරින්ට හානියක් සිද්ධ වෙන කිසිම තීරණයක් ආණ්ඩුව ගන්නේ නැහැ. ඇමති ඩග්ලස් කියයි. වෙනුරේ වරාය නගරේ කැනත් රටේ වත්මන් තත්ත්වේ කැනත් අද මහා සංගරත්නයේ බොහෝ කරුණු කාරණා දැනගත්තා. මොකද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බෞද්ධ උපදේශක සභාවේදී මේ කරුණු කාරණා කැනත් කතා වුණා. ඕනජිත් රටේ වත්මන් තත්ත්වේ ඇත්ත නැත්ත දැනගන්න මහා සංගරුවන රටක් එකතන පල්වෙන්න ඕනේ නැහැ කියන එකත් වාණිජ විදියට රට ඉදිරියට යා යුතු ගමන් මඟ ගැනත් උපදෙස් පවා ලබා දුන්නා. බෞද්ධ උපදේශක සභාව දසවන වතාවට ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසු මහා සංකරත්නය මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිලි කළා. භූමි ප්‍රමාණය පුළුල් කර නවායෝජන අවස්ථා සඳහා දුරට විවරවීම රටක් ලෙස අත්කර ගන්නා ජයග්‍රහණයක් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහිවනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් ව්‍යාපෘතිය පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දී ඊට සහාය ලබා ගත යුතු බවත් මහා සංගරත්නය මෙහිදී අවධාරණය කළා. COVID-19 නව ප්‍රභේදයේ සෞඛ්‍යංශ උපදෙස් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංගරත්නය දැනුවත් කළා. බුද්ධ චරිතය, ත්‍රිපිටකය හා බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන ලබා දෙමින් දුර්මත පතුරුවන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව තම යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්නා. ඉදිරි සභාවාරයේදී ඒ පිළිබඳ මහා සංගරත්නය අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටයි මෙහිදී යෝජනා කෙරුණේ. රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතරේ අද දවස තුල අපේ රටින් කොරෝනාවට ගොදුරු වුණු 931 දෙනෙක් හමුුණා. වෛරසයේ පැතිර යාමේ අවදානම වැඩි වෙලා තියෙනවා කියලයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. මේ අතර නව කොවිඩ් ප්‍රභේද එක මේ වසනේ වෙනස් ආකාරයකින් මතුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වලා දෙනවා. අපිට ලැබිච්ච සාම්පල වලින් 18ක් පොසිටිව් වුණා අපිට ඔක්තෝබර් මාසේ, නොවැම්බර් මාසේ 9යි, දෙසැම්බර් 5යි. ඒ කියන්නේ අඩුවීමක් පෙන්වනවා. අන්න සෙකන්ඩ් රැල්ල දැන් අඩු වෙගෙන ගිහිල්ලා 6000 ගණනක් ආවා ජනවාරි මාසේ. පෙබ්‍රවාරි මාසේ 5700 ගණනක් අපේ ලැබ් එකේ ටෙස්ට් කරා 6ක් වගේ තමයි පොසිටිව් තිබ්බේ. ඊට පස්සේ මාර්තු මාසේ වගේ වෙනකොට තත්ත්වය ඊට වඩා හුඟක් හොඳයි. අපිට තමයි දවස් තිබ්බා එක සාම්පලයක්වත් පොසිටිව් රිපෝට් නොවිච්ච. අප්‍රේල් මාසේ මම දිනෙන් දින ගත්තොත් පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒ දිනේ වෙනකොට 103 විතර දක්වා මේක ඉහළ ගියා. 19 වෙනිදා වෙනකොට අපිට 118ක් අපේ සාම්පල පොසිටිව් වුණා. අපි මේ යන රැල්ල ඉච්චර හොඳ නැහැ. අපි මං හිතන්නේ තුන්වෙනි රැල්ලේ මුලටම ඇවිල්ලා මං හිතන්නේ අපි දැන් ජස්ට් ගස් ස්ටෙපින් ඉන්ටු දැ. උගුර රිදිලා ඉවර වෙලා නියුමෝනියා තත්ත්වයකට භාජනය වෙනවා කියන එක තමයි මූලිකවම මේ රෝගය ගැන හඳුන්වා දීමේදී වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දුන්නේ. නමුත් මේ නවක ප්‍රභේදක් එක්ක මේ රෝගය වෙනස් වෙනස් ආකාරවලට මතුවී වෙන ප්‍රවණතාවක් අපි දකිනවා. සමහර අයට උගුරේ අමාරුව නැතුවත් ඉබේම නියුමෝනියා තත්ත්වයට භාජනය වෙනවා. එක්ක උණ ඇවිල්ලා, හතිය ඇවිල්ලා, හුස්ම ගැනීමේ අපහසුතාවයට වගේ රෝග ලක්ෂණ වලට භාජනය වෙනවා. ඉතින් සෑම උණ තියෙන එක්කෙනෙක්ම සෑම කැස්ස සහ හදිසියේ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා තියෙන අය හැකි විගස වෛද්‍ය අවධානය කරා යොමු වීම, රෝහල් කරා ළඟා වීම ඉතාමත්ම වැදගත් වෙනවා.
දැන් පසුගිය සතිය තුල අපි දැකපු භයානකම දේ තමයි මේ ආපු රෝගීන්ගෙන් භාගයක් විතර ආවේ මේ රෝග ලක්ෂණ දවස් 4ක් 5ක් තිබුණට පස්සේ. ඉතින් ඒ අය එනකොටම සමහර අය ආවේ නියුමෝනියා තත්ත්වයක් එක්ක. ඒකයි තියෙන භයානකම තත්ත්වය. සමහර අය ඒ රෝග ලක්ෂණ තියාගෙන වැඩට ගිහිල්ලා ගිහිල්ලා කඩවලට මේ වගේ අනිත් අයත් අනතුරේ දාන තත්ත්වයකින් තමයි මේ කාලය තුල වැඩ කළා තියෙන්නේ. ඉතින් මේ වේගයට දිගටම වැඩි වෙන්න ගත්තොත් අපිට ඒ කියන්නේ ලංකාව විතර නෙවෙයි කිසිම සෞඛ්‍ය අංශයකට දරා ඒ ධාරිතාව ඉක්මවා යනවා. ඒ විශේෂයෙන්ම මේ ජනතාව එක්ක්‍රස් වෙන වීමෙන් වීමෙන් වැළකීම වැදගත් වෙනවා. මොකද එහෙම වුණොත් තමයි මේක වැඩි පිරිසකට ප්‍රතිරේක. බරපතල තත්ත්වයට පත් වෙන ප්‍රතිශතය කලින් තිබුණාට වඩා ඉහළ යන තත්ත්වයක් තමයි අපිට දැනට රෝහල්ට එන රෝගීන් දිහා බැලුවහම අපිට කියන්නට පුළුවන්. මේ අසාධ්‍යය එක්ක ඉන්නවා තරුණ ජනතාවත් මේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙන රෝගීන් අතර සිටිනවා. ඒ කොහොම වුණත් මේ තත්ත්වය වෙනස් වීම නිසා මම හිතන්නේ අපි ඉදිරියට එන තත්ත්වය අවදානම්කාරී විය හැකි කියන එක තමයි අපිට පේන්නේ. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 99653ක්. ඒ අතරින් 4983 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දිනේ තවත් කොරෝනා ආසාදිතින් 151 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 94036ක් දක්වා ඉහළ ගියා. මෙදක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 634ක්. ගනේවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක කොරෝනා වෛරසයේ හිස එසවීම හේතුවෙන් තීරණ රැසකට එළඹි බව ගනේවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයතිස්ස මුණසිංහ මහතා පවසනවා. ගණේවත්ත ප්‍රදේශයේ තිත්තවල්ගාලකින ග්‍රාම නිලධාරී වසමේ මේ වෙනට රෝගීන් 179ක් පමණ වාර්තා වෙලා කොරෝනා රෝග ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමකට පැමිණීම නිසා අපි ඊට යාබද හිරිපිටිය කුමුග්ගැටේ වගේ ප්‍රදේශවලින් අහඹු සාම්පල් පරීක්ෂා කිරීමක් සිදු කරලා තියෙනවා. මේ අහඹු පරීක්ෂණ සිදු කිරීමේදී අපිට මේ වෙනකොට හිරිපිටිය ප්‍රදේශයෙන් රෝගීන් 4 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තාවින්ම අනුව මේ අවස්ථාවේදී අද දින පැවති විශේෂ කොවිඩ් මර්ධන කමිටුවේදී අපි මේ රෝගී තත්ත්වය අනාවරණය කරගන්න ජනතාව පොදු ක්‍රියාකාරකම් වල නිරත විය යුතු ආකාරය දක්වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව ලබන මාස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන ආකාරයටයි නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව එක් නිවසකින් හෝ නවාතැනකින් අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලින් දෙදෙනෙකුට පිටවිය හැකි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබුණු ඇති. පාසල් දිවාසුරකම් මධ්‍යස්ථාන හා පෙර පාසල් 50%ක ධාරිතාවකින් යුක්තව ක්‍රියාත්මක කළ හැකි. උපකාරක පන්ති සඳහා අවසර ලැබෙන්නේ නැහැ. මංගල උත්සව වෙනුවෙන් ශාලාවේ ඇති ආසන ධාරිතාවෙන් 50%ක් ඉක්මවා නොයන ලෙසටමින්ම අමුත්තන් 150 දෙනෙකු දක්වා එයට සහභාගී කරවා ගත හැකි. කොරෝනා හේතුවෙන් මරණයට පත් වූවන් හැර අනිකුත් අවමංගල උත්සව සඳහා ලබා දී ඇති උපදෙස්වලට අනුව ඕනෑම වෙලාවක උපරිම වශයෙන් පුද්ගලින් 25 දෙනෙකු පමණක් ඊට සහභාගී විය හැකි. ගෘහස්ථ උත්සව, එලිමහන් උත්සව, සමන්ත්‍රණ ආදී මෙන්ම මහජන එක්තැස්වීම පැවැත්වීමට අවසර ලබා දී නැහැ. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවලට රැස්විය හැකි වන්නේ එම පරිශ්‍රයට රැස්විය හැකි බැතිමතුන්ගෙන් 50%ක් පමණයි. එම සංඛ්‍යාවද 50 දෙනෙකුට සීමා විය යුතුයි. බෝඩින් නිවාසවල අලුතින් පුද්ගලින්ට නවාතැන් ලබා දීම සිදු නොකළ යුතුයි. ව්‍යායාම ශාලා, ගෘහස්ථ ක්‍රීඩා ශාලා මෙන්ම එලිමහන් ක්‍රීඩා කටයුතු සඳහාද සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. සිනමා ශාලාවට එහි ධාරිතාවයෙන් 25%ක් පමණක් ඇතුළත් කළ යුතු අතර ඇවිදින මන්තිරු ඇවිදීමේ කටයුතු සඳහා පමණක් වෙන් කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා වලදී ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනයට අවසර හිමිවනවා. මෝටර් රථ හා ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා වනවා. අනිකුත් වාහනවල ආසන ධාරිතාවට රැගෙන යා හැකි. රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාලවලට උපදෙස් ලබා දී ඇත්තේ අවශ්‍යම අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කරන ලෙසටයි. මෙතර කොරෝනාවේ කිසිදු තොරතුරක් රටට වසන් කරන්නේ නැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලින්ට දින 14ක නිරෝධායනයකට ලක්වීමට සිදුවන බවද හමුදාපතිවරයා සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්.
ඉතාමත්ම ක්‍රමානුකූලව විද්‍යාත්මක පදනම් වලට ගරු කරමින් විනය ගරුකව මේ ප්‍රශ්නේ අපි හරියටම තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට පසුබිම් වෙලා තියෙන කරුණු කාරණා සම්බන්ධව අවධානය යොමු කරලා පුරවැසියන් හැටියට අපි අපේ යුතුයකම් ඉෂ්ට කරගත්තොත් අපි අපේ වගකීම අපි බාර අරගෙන රජයෙන් ඇති කියලා තිබෙන තත්වයන් සහ රජයෙන් ලබා දෙන සහයෝගයට ඔබතුමාලාගේ ප්‍රතිසහයෝගයක් අපිට ලබා ගත්තොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියන විශ්වාසය අපට පැහැදිලිව ඉදිරි දින කීපයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට වැඩිය වැඩි අගයක් ගැනීමට බොහෝ අවස්ථා තිබෙනවා. ඒත් එක්කම අලුත් අවුරුදු සමරපු ස්ථාන කීපයකදී උත්සව තැවතු ස්ථානවලදී වැඩිපුර අගයන් මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් හමු වෙමින් පවතිනවා. හැම පුත්‍රයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනවද කියලා. දැනට අපිට එසේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපි මේ අවස්ථාවේදී බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට මේ මහජනතාව එක් රැස් වෙන තැන්වලින් ඒ තැන්වලට එක් රොක් වීමෙන් වළකින්න කියන එක. ඒත් එක්කම විවිධ ආකාරයේ සංවිධානයන් කළා තිබෙනවා. අලුත් අවුරුද්දේ සමහර උත්සව පවත්වන්න, අලුත් අවුරුදු සමරන්න මේ සතියන්තෙදී, එහෙමත් නැත්නම් චාරිකා යන්න. ඉතින් මෙවැනි සංවිධානය කළා තියෙන දේවල් තියෙනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේදී මෙවැනි සංවිධානය කළා තියෙන දේවල් කිරීමෙන් වළකින්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා. මින් ඉදිරියට ඕනෑම ස්ථානයක කොවිඩ් යම් කිසි සැලකියුතු ප්‍රමාණයක් හමු වෙන තත්ත්වයක් වාර්තා වුවොත් අනිවාර්යයෙන් මේ ප්‍රදේශය අපි හුදකලා කිරීමට කටයුතු කරනු ලබනවා. අපි විශේෂයෙන්ම ජනතාවගේ ඉල්ලා සිටින්නේ ජනතාව අහනවා මේ නගර අතර දිස්ත්‍රික් අතර යන එක තහනම් කරනවාද කියලා. මේවා මේ නීති දාලා මේ කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ මොහොතේ. ඔක්සිජන් හිඟයක් තියෙනවා කියලා දැනටම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැල වෙනවා. ICU බෙඩ්ස් වල හිඟයක් තියෙනවා කියලා කියනවා. මොනේ රජයක් විදියට කිසිම දවසක අපි gedara රෝගීන්ට නිකන් මැරෙන්න ඉඩ සැලසුව රජයක් රෝහල් පහසුකම් සැලසීම සහ ඔවුන්ට අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් සැලසීම රජයක් විදියට අපි ඒ වක්කීම බාර අරගෙන තියෙනවා. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනවල මේ වෙනකොට සමහර දත්ත බොරු දත්ත පෙන්නනවා. අපි දැනුවත් එහෙම දේවල් නැහැ. ඔබතුමා දැනුවත් තිබෙනවා නම් කරුණා කරලා වහාම ඒ දත්ත සපයන්න අපිට ඒ පිළිබඳව ක්‍රියා කරන්න පුළුවන්. ඒත් එක්ක එහෙම නොමැති වුණොත් රටට වැරදි අවබෝධයක් ඔබතුමාන කිව්වා එක වචනයක් මේ දත්ත වහනවා කියලා. මේ පිළිබඳව පැහැදිලිවම කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් අපි කාර්යසාධක බලකායක් වශයෙන්වත් රටක් වශයෙන් කිසිම දත්තයක් හංගන්නෙත් නැහැ. හංගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ලෝකේ අනිත් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්නේ මේ සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදී අපිට හංගන්න අවශ්‍ය නැහැ. ඉදිරියේදී විදේශ රටවල් වල සිට ලංකාවට එන පුද්ගලයන් පිළිබඳව යම් කිසි තීරණයක් ගන්නවද? නිරෝධායන කාල සීමාව දින 7 10 තියෙන එක දින 14 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද සවස් භාගයේදී උපදෙස් ලබා දෙනු ලබනවා. වෙනුවෙන් මේ දවස්වල ගොඩක් අයගේ මාතෘකාව වෙලා තියෙන්නේ කොළඹ වරාය නගරය. ඇත්තටම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? නජිත් විවිධය මේ ගැන විවිධ අදහස් පළ කරන අතරතුරේ අපි ගියා පෝට් සිටි එක හදන හැටි වගේම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හොයලා බලන්න. ඒ ගැන තොරතුරු ඇස දෙසි පෙරමග විශේෂාංගයෙන්. මේ දිනවල වැඩිපුරම සාකච්ඡාවට ලක් වෙන ශ්‍රී ලංකාවේ හැඩේ වෙනස් කළ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කරන කොළඹ වරාය නගරය. එහෙම නැත්නම් කලම්බ පෝට් සිටි 2011 වර්ෂයේදී සංකල්පයක් විදිහට මතුවලා 2014 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කරපු මේ කොළඹ වරාය නගරයෙන් ශ්‍රී ලංකාවට අත්පත්වන ප්‍රතිලාභ පිළිබඳව අපි හිතුව හොයලා බලන්න. හෙක්ටයාර 269ක් පුරා විහිදී පැතිරී තිබෙන මේ භූමි භාගය තුළ අපි සූදානම් ඔබත් එක්ක යන්න. අපි ආ සසුන් මේ වෙනකොට සම්පූර්ණ ගොඩකිරීම අවසානයි. 2025 වෙනකොට යටිතල පහසුකම් අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අක්කර 675ක් විතර තමයි මේ හෙක්ටයාර 269 කියලා කියන්නේ. මේ 269න් අපිට ගොඩනැගිලි හදන්න පුළුවන් හෙක්ටයාර 178ක විතරයි. මේ 178 බිම් කැබලි 74කට බෙදලා තියෙනවා. ඒ බිම් කැබලි තමයි අලුත් නගරයේ ගොඩනගන්න වෙන් කරන්නේ. ඉතුරු හෙක්ටයාර 91ම පොදු පරිහරණයට. ප්ලෑන් එක ගත්තොත් දසුන් කොටස් පහකට ප්ලෑන් එක කැඩිලා තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ ලංකාවේ පළමුවෙනි සැහැල්ලු යාත්‍රාංගණය. මේ කොටස තමයි ෆයිනෑන්ෂල් ඩිස්ත්‍රික් එක. මෙතන තියෙන්නේ අපි ඉන්ටර්නැෂනල් අයිලන්ඩ් කියන කොටස දසුන්. මැද කොටසෙන් තමයි පෝට් සිටි එක හරිත නගරයක් වෙන්නේ. මෙතන මැද ගෝල් ෆේස් ග්‍රීන් එක වගේ දෙගුණයක් විතර විශාල ග්‍රීන් පාර්ක් එකක් එනවා.
මේ කොටස තමයි දසුන් අයිලන්ඩ් ලිවින් කියලා කියන්නේ. ලංකාවේ ජීවත් වීමේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම අත්විඳින්න පුළුවන් කොටසක් තමයි මේ කොටස. ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් අපි ආයෝජනය කරනවා මේක ගොඩ කරන්න සහ යටිතල පහසුකම් වෙනුවෙන්. මේකේ පරම අයිතිකරු ශ්‍රී ලංකා රජය. රැකී අවස්ථා 83,000ක් බිහි වෙතයි කියලා අපේක්ෂා කරලා තියෙනවා. වරාය නගරය තුල 75,000කට ආසන්න පිරිසක් ස්ථිරව පදිංචි වීමේ ඉඩකඩ තියෙනවා. වරාය නගරයට දෛනිකව 250,000ක් එයි කියලා අපේක්ෂා කරලා තියෙනවා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීමේ මූලික සැලැස්මේ මරීනා කොටසේ මූලික ඉදිකිරීම අවසන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ සැහැල්ලු බෝට්ටු අංගනේ ඉදිකිරීම කටයුතු අවසන් කරලා තියෙනවා. බෝට්ටු කිහිපෙක නවත්තලා තියෙනවා. මේ තමයි කිලෝමීටර 1.5ක් දිගින් යුක්ත કૃતિමව නිර්මාණය කළ ස්වභාවික පන්නේ වෙරළ තීරය. ගෝල් පේස් එකට ආවොත් එතනින් පාලමක් නිර්මාණය වෙනවා. එතන ඉඳන් ඔබට පුළුවන්කම තියලා මේ වෙරළ තීරයේ දිගේම පහින් යවෙදගෙන ඇවිල්ලා මේ නිදහස් මුහුදු වෙරළ තීරයේ ඉඳන් ඔබට නිදහස් මුහුදට ගිහිල්ලා ජල ක්‍රීඩා කරන්න විනෝද වෙන්න සතුටු වෙන්න. කොච්චර ලස්සනද? සේද මාවතේ පිහිටි ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන ඇයි කියලා අපි හැමදාම හැමෝම ප්‍රශ්න කරනවා. රටක් සංවර්ධනය වෙන්න නම් නව අවස්ථාවන් පිහිවිය යුතුයි. එනිසා මේ ඉදිරිමෙමින් පවතින කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ දිශානතිය වෙනස් කරනවා අනුමානයි. නව ආයෝජකයන් ලංකාවට ගලාගෙන එවි අහස උස සිප ගනිමින් ගොඩනැගිලි ඉදිවේවි. ඒ තුල රැකී අවස්ථාවන් පිහිවේවි. රටේ පුරවැසියා අතර මුදල් සංසරණය වැඩි වේවි. ඒ තුල ඔබත් මමත් රටත් අපේක්ෂා කළ දියුණුව හෙට දවසේදී අපි සියලු දෙනාටම උරුම වේවි. රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා අවධාරණින්ම කියනවා. ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරින් එක්ක පවත්වපු සාකච්ඡාවේදී තමයි අගමැතිවරයා මේ බව අවධාරණය කළේ. ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්තුණා. කාලීන අභියෝග හමුවේ රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකීන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළවයි හමුව පැවැත්ුණේ. 1996 වර්ෂයේ සිට නවතා දමා ඇති මහජන බැංකුවේ ලංකා බැංකුවේ හා ජාතික ඉතිරිගිරිමේ බැංකුවේ නිලධාරී විශ්‍රාම වැටුප 2014 වර්ෂයේදී එවකට ජනාධිපතිතුමන් ලෙස නැවත ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රගති බැංකු සේවක සංගමේ සමාජිකයන් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රණාමය පුද කළා. මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන රාජ්‍ය අජිත් නිවඩ් කප්‍රාල් යන මහතුරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දෙහිවරින්ට හානියක් වෙන කිසිදු තීරණයක් ගන්නෙ නැහැයි කියලා ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා අවධාරණය කරනවා. ඒ වගේම අසාධාරණයට එරෙහිව නැගී සිටින්න පසුබට වෙන්නෙත් නැහැයි කියලා අමාත්‍යවරයා දෙහිවර මහා සම්මේලනයේදී ප්‍රකාශ කළා. ජාතික ධීවර මහා සම්මේලනයේ මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකරන ආක්‍රමණ නතර කිරීමට තමන් ගන්නා උත්සාහයේදී තමාට එරෙහිව නගන වැරදි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ධීවරයින් රැකගැනීමට ගන්නා ඕනෑම තීරණයකදී තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් තමන්ට එල්ලවන ව්‍යාජ චෝදනා මීහරකාගේ පිටට වැස්සක් වැටෙනවාසේ සලකන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී සඳහන් කළා. ධීවර මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. වැලිතම සම්පකරෙන් වහකවනවා කියන කතාව බොරුවක් කියලා ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මිය අවධාරණය කරනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී මේ රටේ ජනතාවට වාසියක් වෙනවනම් යහපතක් වෙනවනම් ඒට සහයෝගය නුදුන්නට කමක් නැහැ. ඒට විරෝධතාවයේ දැක්වීමේ මොකද්ද බලාපොරොත්තුව කියලා මට තේරෙන්නේ නැහැ. ආචාර්ය එන්නම් පෙර ආයතනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් යම් කිසි තැනැත්තෙක් විසින් තියලා කාගේ වුවමනාවටද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මේ මාධ්‍ය හමුව පවත්තලා ඒ තැනැත්තා විසින් මේ රජයේ ව්‍යාපෘතියකට රජයේ සතු සතොස මගින් කරන ව්‍යාපෘතියකට මේ ආකාරයෙන් චෝදනාවක් එල්ල කළා. සතු සහ සම්පකාරය කියන්නේ එකම ආයතනයක්. එහෙමනම් වැලිගම සම්පකාරයේ පරිප්පු වල ඇල්ෆොටොක්සින් තියෙනත් සතු සාධන මේ බෑග් එක ඇතුලේ පරිප්පු වල ඇල්ෆොටොක්සින් නොතිබෙන්නත් හේතුව මොකද්ද කියලා අපි අහනවා බන්දුල ගුණවර්ධනගෙන්. එයා කියලා තියෙන විදිය
සම්පකාරය සතුසයි කියන්නේ දෙකක් සම්පකාර ව්‍යාපාරයේ මහජනියගේ ව්‍යාපාරය සතුස කියන්නේ රාජ්‍ය ආයතනය මේ විදියට මිනිසුන්ට වහ දෙනවා කියලා කියන්න බෑ වැලිගම සම්පකාරය තිබුණ වහ ආණ්ඩුව විසින් මිනිසුන්ට දීලා කියලා චෝදනා කරනකොට නිකන් ඉන්න බෑ ඒ සඳහා සම්පකාර තොගුවල සංස්ථාවේ සභාපතිතුමා පැමිණිල්ලක් දාලා තියෙනවා ලක්කා සතුස ආයතනයේ සභාපතිතුමා පැමිණිල්ලක් දාලා තියෙනවා දාස සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා පැමිණිල්ලක් දාලා තියෙනවා ඊළඟට තේ සැපියුම් කරු විසින් තමන්ගේ තේවලට කළ අපහාසය පිළිබඳ පැමිණිල්ලක් දාලා තියෙනවා මට පුද්ගලිකව කරලා තියෙන අපහාසය පිළිබඳ මම නීතිඥයන්ට කියලා තියෙනවා එන්තර වාසියක් යවන්න කියලා මේ අපි රටට අපරාධයක් වංචාවක් හොරකමක් දූෂණයක් අක්‍රමිකතාවයක් කළා තියෙනවා කියලා ඔප්පු කළොත් එක පැයක් මම මේ පාර්ලිමේන්තුවේ මේ වෙළඳ ඇමතිකමේ ඉන්නේ අගරු කතානායකතුමනි විශේෂයෙන් ගෑස් ටැංකිය කිලෝ 12මාරක් තිබිලා ඒක දැන් 9මාර කිලෝ 3ක් අඩු වෙලා තියෙනවා රුපියල් 100ක් බොරුවට අඩු කරලා ඇත්ත මිල 250කින් වැඩිලා තියෙනවා මේ සූත්‍රය මට කියන්න වෙනදා ගෑස් ටැංකිය 4කින් කරන වැඩේ දැන් 5කින් කරන්න වෙලා තියෙනවා ගෑස් වල බර අඩු කරන්නේවත් මිල තීරණය කරන්නේවත් මම නෙමෙයි ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා රජයේ ගෑස් නිෂ්පාදකයා සහ පුද්ගලික අංශය තාම කිසිම ගෑස් වල මිල පිළිබඳ අධිකාරිය දරන්නේ පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝග කටයුතු අධිකාරිය විෂය පිළිබඳ අමාත්‍යවරයා එවැනි දෙයක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳ උත්තර දෙයි හොරෙන් කරන දෙයක් නෙමෙයි ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක් ඒකේ අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි මොනවා හරි හොරකමක් වංචාවක් දූෂණයක් තියෙනවා නම් ඒක මට කියන්න මම ඒකට ඒක හොයන්න බොහොම ස්තුතියි ආනයනේ කරන ධාන්‍ය වලට බදු පැනවීමෙන් මෙවර වී වගේම ධාන්‍ය වගා කරන ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීම අවස්ථාව උදා වෙලා තියෙනවායි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි මහතා පවසනවා. පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේ. අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට තාමත් හොඳ ආදායම් ලැබපු කන්නයක් බවට පත් වුණා මේ කන්නේ. මුදු රුපියල් 700න් එහා 710ට උඳු කිලෝවක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. බඩේන රුපියල් 75ට 80ට දෙන්න පුළුවන්කම ලැබුණා. වී කිලෝ එක කුඹුරෙන් කපනකොට රුපියල් 55ට කුඹුරෙන් වී මිලදී ගත්තා ඇවිල්ලා. ඇයි පාලන මිනක් අධිකරු ජනාධිතුමා අස්වැන්න නෙලන්නේ ඉස්සලා පාලන මිලක් දැම්. ඊළඟ කාරණාව තමයි මේ රටේ රාජනායකය හැටියට ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. සියලුම ධාන්‍ය වර්ග ආනයනේ නවත්තුවා. ඒ නවත්තපු නිසා අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව උතුරු මැද පළාතේ ජනතාව දැවන්ත ආදායමක් ලබා ගත්තා. අක්කර 10 15 උඳු වගා කරපු හැම ගොවියෙක්ම ලක්ෂ 25කට වැඩි මුදලක් මේ කන්නේ එකක්. බඩේනු වගා කරපු හැම කෙනෙක්ම විශාල ආදායමක් ලැබුවා. වී අස්වැන්නත් එහෙමයි. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නියමවටපත් වෙනවා. මෙලකට විමසුම විශේෂාංගය බලාපොරොත්තු වන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්. තමන් හරියයි හිතන බොහෝ දිනකට වරදින තැන් නැත. නම හරි වුණත් වරද්ද ගන්නා හරින් ලාද ඇත. ගොඩක් අයට වරදින්නේද හරියයි කියලා හිතලා ගොඩක් දේවල් තන නොතන බලලා කතා කරන්න යන නිසාමය පුංචි කාලේ ගානක් හරි ගිහිල්ලා ගණන් ටීචර් හරියක් දැම්මම අපිට ලොකු සතුටක් දැනුණා හැබැයි ගණන් හිලව් විතරක් නෙවෙයි කියන්න ගිය දේවලුත් පටලව ගත්ත හරින් එදා තාත්ත කිව්ව නිසා පල්ලියට නොගෙහින් Tamanගේ විතරක් ජීවිතේ බේරගත්ත වගේ CID අල්ලයි කියලා කවදාවත් මතු නොවුණු නිදංගත රෝග මතුවෙලා අද ඉස්පිරිතාලේ ඇඳකට වෙලා Taman දන්නේ වහන් කරගෙන ඉන්නවා එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට වහන් වෙලා බොරුවක් කියලා ඔප්පු කරගන්න බැරුව තක්කු මුක්කු වෙලා ඉන්නවාද කියලාත් අපිට නම් සැකයකුත් එනවා හරින් මහත්තයෝ ඊයේ පෙරේදා අපි දැක්ක හරින්ගේ නම් කිසිම ලෙඩක් දුකක් තිබ්බ පාටක්වත් පෙනුනේ නැහැ පාර්ලිමේන්තුවේ කැමර දීලා හඬ තියලා තිස්ස කුට්ටිය ආරච්චි මන්ත්‍රීත් එක්ක ඇන කොටා ගන්නත් ගිය හරින් කියන්නේ හොඳ ශරීර ශක්තියක් තියෙන තරුණ මන්ත්‍රීවරයෙක් එහෙව් ශක්තිවන්තයෙක් මෙහෙම ඇඳක ඉඳව දැක්කම අනේ අපිටත් අනේ අපෝයි කියවුනා. තවත් අයනම් කිව්වේ හරින්ටත් වැරදිලා වගේ නේද කියලායි. මොකද හරින්ගේ පිලේ හැමෝම හිතන්නේ කියන හැමදේම හරි කියලාමයි. සහරාන්ලා බෝම්බ ගැහුවේ පසුකිය පාස්කු දවසේද කියලා හිතන විදියට හරින්ලගේ කට්ටිය හැසිරෙන හැටි දැක්කම පොඩි යවුනුත් hina වෙන්නේ බිම පෙරලි පෙරලි. හොරකමක්, මිනිබරුමක්, වංචාවක්, දූෂණයක් සිද්ධ වුණොත්
අපේ මොකක් හරි හොඩුවාවක් දැනගත්තොත් කරන්නේ හන්දියේ බෝක්කුවට නැගලා අරූ තමයි මේක කළේ මූ තමයි මේකට සපෝට් කළේ කිය කිය කෑමුර දෙන එක නෙවෙයි පොලිසියේ OIC මහත්තයා ළඟට හොරෙන් හරි ගිහිල්ලා උත්තෝදින එකයි මොකද අපරාධයක් දැක්ක තැන එකට වග කියව යුතු අල්ලල දෙන්න පොඩි හරි සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඒකත් ජාතික වගකීමක් හන්දියේ කෑමුර දීලා ඒක පොලිසියට ආරංචි වෙලා විස්තරේ දැනගන්න gedare එනකොට නිදංගත රෝගියෙකුත් බතවඩෝයි කියලා ලෙඩ ඇඳට වැටෙනව නම් ඇඳක් යට රින්ගනව නම් ඒක හරින්ට හරි වුණාට අපිට නම් හරි නැත රටටත් හරි නැත මොකද සහරාල්ලගේ බෝම්බ වලින් බැරිච්ච අයටත් ජීවිත කාලෙම ආපදිත වෙලා ඉන්න අයටත් සාධාරණේ ඉෂ්ට කරන්න ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ කියලා කැමර දුන්නෙත් හරින් ළමයි කළු ඇඳගෙන සුදු විදියට ඉන්න හදන්නෙත් වෙනින් කවුරුත් නෙවෙයි හරින් ළමයි ඒ නිසා හරින් මහත්යෝ ජීවිත ගණනක් බිලිගත් මහ මොලකාරයා දන්නව නම් ලෙඩ ඇඳකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේද පුළුවන් තරම් ඉක්මනටම ගිහිල්ලා මහ මොලකාරයා ගැන කියලා මහ මොලකාරයා අල්ලල දෙන එක නේද මොලේ ඇති වැඩේ හරින් එහෙම හරි විදියට වැඩක් කරයි කියලා අපි විතරක් නෙවෙයි රටම බලන් ඉන්නවා හරින් ඔබතුමාට ඉක්මන් සුවයම ලැබේවා මොකද සුවය ලද සැනින් එසනින් ඔබතුමා CID ට හරි TID ට හරි ගිහිල්ලා පාස්කු බෝම්බේ මහ මොලකාරයා අල්ලල දෙනකල් අපි ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා විමසුබ පිටපත සුදර්මන් රදලිය කුඩකෙන්